අපිද පටංගම අලුත් පාඩමක් ඒක තමයි න්‍යාසහ නිශ්චායක එහෙම නැත්නම් matrices and determinants paper එක පෙත්තෙන් ගත්තම pu paper එකේ සංකීර්ණ සංඛ්‍යාත් එක්ක න්‍යාස කොටසක් එනවා හැබැයි න්‍යාස ගාන මුළු ගානින් තුනෙන් පංගුවක් විතර වගේ තමයි වෙන්නේ න්‍යාස ගාන සාමාන්‍ය ලීසි දෙදා සිකුලහින්ද මෙහාට තියෙන හැම ප්‍රශ්න පත්‍රයකම න්‍යාස ගානක් තිබුණා ඒ වගේම න්‍යාස කියන එක දැන්ට ඔගොල්ලෝ ටිකක් දන්න එකක් ඕලියුල් කාලේ න්‍යාසය මට්ටමකට කරලා තියෙනවා මුලින්ම අපි ඒ ටික බලමු ඊට පස්සේ බලමු මේ න්‍යාස කියන එකේ වැදගත්කම මේක ඇත්තටම අපි හිතමු ඔගොල්ලෝ කවදා හරි දවසක පේරාදෙණිය එහෙම නැත්නම් මුරටුව වගේ විශ්වවිද්‍යාල ඉංජිනේරු උපාධිය හදාරන්න ගිය දවසක දැන් ඒකේ තියෙන ගණිත කොටස් වලින් පහින් පොංගුවක් විතර වගේ තියෙන න්‍යාස. ඒ න්‍යාස ගොඩක් වැදගත්. දැන් අපි ඇත්තම උසස් පිළිගෙන ගන්න අනිත් විෂය කරුණු වලට වඩා න්‍යාස වල ලොකු වැදගත්කම් තියෙනවා ඉංජිනේරු විද්‍යාවට ගියායින් පස්සේ. නමුත් මේ උසස් පිළිදී අපි බොහොම පොඩ්ඩයි මේකේ කරන්නේ. නමුත් මේකේ එහා කොටස් හදාරද්දී ඉංජිනේරු පීඨයේදී උගලන්ට ගොඩක් න්‍යාස කියන එක හමු වෙනවා. ඒ කියන්නේ මේක ගොඩක් වැදගත් කොටසක්. අපි හිනම් බලමු මුලින්ම මේ න්‍යාස කියන කොටස අපි ගමු පළවෙනි කොටස. මේකේ මුලින්ම අපි සාමාන්‍ය පෙළ කරුණු පුනරීක්ෂණය කරන්න වෙනවා. මොකද අපි දන්න ටික පොඩ්ඩක් ආයෙ මතක් කරගමු. න්‍යාසයක් කියන්නේ ඇත්තරම පේලි හා තීර ලෙස ඒ වගේම ඍජු කෝණීය ආකාරයට සකස් කර මෙන්න මේ වගේ සංඛ්‍යා සමූහයක් මේක එක සංඛ්‍යාවක් නැත්නම් ඒක න්‍යාසයක් නෙමෙයි. දැන් මෙහෙම තිබුණොත් මේක න්‍යාසයක් නෙමෙයි. ඒතර මේ දෙකම න්‍යාස. දැන් මේක නිකන් මේ ටිකක් මොකරි යම් කිසි හැඩයක් සහිතව තියෙන ඍජු කෝණී හැඩ ඒ කියන්නේ ඍජු කෝණාශ්‍රයක හැඩයක් සහිතව ඍජු කෝණාශ්‍රකාර හැඩයක් තියෙන්නේ. දැන් අපි කියමු කවුරු පුද්ගලෙක් දිහා බලමු අපි කියන්නේ කොහොමද මුලින්ම උස මහත කිව්වොත් මහත උස කියලා කියන්නේ උස මහත කියලා කියන්නේ. උස මහත. එතකොට මේකේ මේ උස කියන එක හැදෙන්නේ පේලි ගානේ. මහත කියන එක හැදෙන්නේ මේ අතර තියෙන ප්‍රමාණය හැදෙන්නේ තීරු ගානේ. එතකොට මේ හැමතිස්සෙම මේ මේකේ ප්‍රමාණය ගැන කියනකොට ඒකට කියනවා න්‍යාසික ගණය කියලා. උස එහෙම නැත්නම් උස හැදෙන්නේ මේ පේලි ගානේ. පේලි දෙකක් තියෙනවා. පේලි ගාන තමයි මුලින් ලියන්නේ. මහත එහෙම ඒක හැදෙන්නේ මේ තීරු ගානේ. ඒක තමයි දෙවෙනිට ලියන්නේ. මෙහෙර කියනවා න්‍යාසික තරම එහෙම නැත්නම් න්‍යාසික ගණය. න්‍යාසික ගණය තමයි වැඩියෙන්ම පාවිච්චි කරන්නේ. ඒතර දෙකේ තුනේ න්‍යාසයක් මේක. මේකේ ගත්තොත් ඒත් පේලි ගාන තමයි මුලින් සඳහන් කරන්නේ. පේලි දෙකයි තීර තුනයි. සෝරි තීර දෙකයි. ඒතර දෙකේ දෙකේ න්‍යාසයක්. හැමතිස්සෙම පේලි වලට තමයි මුල් තැන දෙන්නේ. අපි අර උස මහත කියනා වගේ. උස හැදෙන්නේ පේලි වලින්. ඒතර පේලි වලට මුල් තැන තීර වලට දෙවනි තැන. දැන් අපි බලමු පොඩි උදාහරණයක්. මේ න්‍යාසයක් අපිට ඕන නම් මෙහෙම ලියන්නත් පුළුවන්. මේකේ aij කියන්නේ දැන් න්‍යාසයක් අංකණය කරන්නේ කැපිටල් ලකුරකින් ඒ වගේම දෛශික අංකණය දානවා මේකට. ඒකට හේතුව මම පස්සේ කියන්නම්. දෛශික අංකණය දානවා. එහෙම නැත්නම් ටෙක්ස්ට් එක අච්චු මේක නම් කරන්නේ මේක බෝල්ඩ් කරලා තියෙනවා තද අකුරින්. දෛශික වගේම තමයි. ඒ වගේම මේ න්‍යාසයක අවයව ලියනවා නම් ඒවා ලියන්නේ සිම්පල් අකුරින්. දැන් මේක A නම් මේක B ලියන්න බෑ. මේක කැපිටල් A නම් මේක සිම්පල් A. මේක කැපිටල් B නම් මේක සිම්පල් B. එහෙම තමයි ලියන්නේ. IJ කියන්නේ මේ පේලි අංකයයි තීරු අංකයයි. ඒතර මේ කියවෙන්නේ කිසියම් න්‍යාසයක මේ අවයව මෙච්චර තියෙනවා. හැබැයි ඒක දෙකේ දෙකේ න්‍යාසයක්. මෙතෙන් න්‍යාසයේ තරම. හැබැයි AIJ කියන එක මොකද්ද කියලා අපිට කියන්න වෙනවා. ඒතර දැන් A මේක තමයි දැන් මේක A නම් මේක A 1 1. මේක තමයි 1 2. පළවෙනි තීරුව sorry පළවෙනි පේලිය දෙවෙනි තීරුව. පේලිය තමයි හැමතිස්සෙම මුලින්ම කියන්නේ. පළවෙනි පේලිය පළවෙනි තීරුව මෙතන. පළවෙනි පේලිය හා දෙවෙනි තීරුව කිව්වොත් මෙතන. පළවෙනි පේලිය තුන්වෙනි තීරුව කිව්වොත් මෙතන. ඒතර මේකට කියන්නේ A 1 1. පේලිය තමයි මුල් තැන. මේක A 1 2 මේක A 1 3 මේක ගත්තොත් A 2 1 දෙවනි පේළිය පළවෙනි තීරුව දෙවනි පේළිය දෙවනි තීරුව එහෙම. ඒතර මේක අපි දැන් AIJ මේ විදිහට තියනවා කියලාත් කියලා තියෙනවා. එහෙමනම් අපි සොයන්න ඕන A ලියා දක්වන්න. ඒතර A කියන එක අපි දන්නවා දෙකේ දෙකේ න්‍යාසයක්. ඒතර අපිට ලියන්න පුළුවන් මේ තියෙන පළවෙනි පේළිය පළවෙනි තීරුව මේ තියෙන පළවෙනි පේළිය දෙවනි තීරුව A 1 2
මේ දෙවනි පේළිය පළවෙනි තීරුව ඒ දෙක එක දෙවනි පේළිය පළවෙනි තීරුව මේ තියෙන්නේ දෙවනි පේළිය දෙවනි තීරුව මෙහෙම එතකොට මේකේ A11 කියලා කියන්නේ දැන් බලන්න මොකද්ද කියලා මේ මේකේ දීලා තියෙන්නේ මෙහෙමයි I සමන J නම් මේක දෙකයි I අසමන J නම් මේක එකයි එතකොට I සමන J වෙනවා කියන්නේ පේළියේ තීරුවයි සමාන වෙනවා මෙන්න මේ දෙක ඒකට විකර්ණී කියලා කියන එක අපි පස්සේ බලමු මෙන්න මේක ඔස්සේ මේ අගෙන් දෙක සමාන වෙනවා ඒක සමාන වෙන්නේ දෙකට ඒ අවස්ථාව දෙකේදී මේ AIJ කියන එක සමාන වෙන්නේ දෙකට ඒ හින්දා මේ දෙක වෙනුවට අපිට දෙක ආදේශ කරන්න පුළුවන් I අසමන J කියන්නේ පේළිය අංකයේ තීරුව අංකයේ සමාන වෙන්නේ නැහැ මෙන්න මේ දෙක ඒ අවස්ථාවේදී මේ AIJ වල අගේ එකයි කියලා කියන්නේ එහෙනම් මේ දෙක එකයි නිකන් මේක අඳුරා ගැනීමේ අවස්ථාව සමහරලාට ඕන වෙනවා ඒක ඕන වෙන්නේ නිකන් ඒලොල් ගානක් හදන හින්දායි අනික ඔයගොල්ලෝ මොකරි software එකක් computer program එකක් ලියනවනම් loop වලදී පාවිච්චි කරන්න පුළුවන් මේ අදහස. එතෙම computer වලදී මේකට කියන්නේ array එකක් කියලා. matrix කියන්නේ ඒකේ න්‍යාසයක් කියන්නේ array එකක් කියන්නේ. ඒ වෙලාවට මේ programming වලදී මෙන්න මේ සංකල්පය වැදගත් වෙනවා. මේ අවයව අඳුර ගන්න පුළුවන් හැකියාව. එහෙනම් තන් මේ එකක් දුන්නොත් කොහොමද මේවා IJ වලින් ලියන්නේ? ඒ හැකියාව දිනු කරන්න තමයි මේ වගේ ගානක් ඔයගලන්ගෙන් අහන්නේ. හරි. එතකොට අපි මේ සාමාන්‍ය පොඩි හැඳින්වීමක් තිබුණේ. දැන් අපි බලමු න්‍යාස එකතු කරන හැටි. ඒ වගේම න්‍යාසයක් තව ඉලක්කමකින් වැඩි කරන හැටි. දැන් මේක ටිකක් දෛශික වගේ. පොඩ්ඩ හිතලා බලන්න දෛශික දෙකක් එකතු කරන්න පුළුවන්. දෛශිකයක් අධිශයකින්, නියතයකින් වැඩි කරන්න පුළුවන්. මේකත් ඒ වගේම තමයි යන්නේ. මේකේ අපි හිතමු මේ ඔලිවල් කාලේ අපගොලු දන්නේවා. A B කියලා තරම සමාන න්‍යාස දෙකක් තියෙනවා නම් හරියටම අවයව එකිනෙකට ගැලපෙනවා නම් ඔයගලන්ට මේවා එකතු කරන්න පුළුවන්. එකතු කරද්දි කරන්නේ මෙන්න මේ අනුරූප අවයව දෙක එකතු වෙනවා. ඒක එකතුව 6යි. මේ 3යි 1යි එකතු කරාම හරියටම අනුරූප තැන්වල තියෙන අවයව 4යි. 1යි 2යි 1යි එකතු කරාම 0යි. ආයි 4යි 0යි එකතු කරාම 4යි. ඒක මෙතන ලියනවා. 1යි 6යි එකතු කරාම 7යි. 0යි 0යි එකතු කරාම 0යි. එහෙම තමයි න්‍යාස එකතු කරන්නේ. ඒ වගේම අපි දැන් බලමු නියතයකින් ගුණ කිරීම. දැන් මෙහෙම න්‍යාස දෙකක් තියෙනවා. උගලන්ට හොයන්න ඕන 3a. ඒ වගේම හොයන්න ඕන 2a දන 3b. දැන් මේකේ 3a කියන එක හොයනකොට හැමදෙස්සෙම කරන්නේ මේක අපි ඒ තැන් වල ආදේශ කරු 3a. මේ නියතයෙන් මේ හැම අවයවයක්ම ඒ කියන්නේ හැම මේ න්‍යාසය ඇතුලේ තියෙන හැම අවයවයක්ම වැඩි වෙන්න ඕන. බොහොම සරලයි. අමාරු නෑ. අනුරූප අවයව මේ විදිහට එනවා දැන් එකතු කරද්දී ආයතර විදිහමයි 4යි 3යි 7යි 6යි 3යි කියන්නේ 3යි 8යි 6යි කියන්නේ 14යි 10යි 9යි කියන්නේ 19යි ඊයන දිවසේ තමයි එකතු වෙන්නේ දැන් අපි බලමු න්‍යාස දෙක සමානතාවය මේක උනා ටිකක් කලින් කරන්න තිබුණා න්‍යාස දෙකක් සමාන වෙන්නේ මෙහෙමයි තරම අනිවාර්යෙන් සමාන වෙන්න ඕන අපි කියමු පුද්ගල දෙන්නෙක් සමාන නිකන් නියුන් දෙන්නෙක් නියුන්ය දෙන්නෙක් බොහෝ විට පිරුම සමානයිනේ එතන මොකද වෙන්නේ? එදිනගේ ප්‍රමාණය උස මහත සමානයි. ඒ වගේම නහ එක වගේ S2 එක වගේ කට එක වගේ අන්න එහෙම වෙන්න ඕන. හරි. එතන මේකෙත් එහෙම කුණ්ඩ එක වගේ. එතන මේකෙත් ඒ වගේ වෙන්නේ. මේ දෙක තරම සමාන වෙන්න ඕන කිලින්ම. එක්කෙනෙක් උස වල අනිත් කියන්නේ එක්කෙනෙක් උස වල අනිත් කියලා මිටි වෙන්න වගේ බෑ. ට්වින්ස්ලා එහෙමද නියුන් නයින් එක වගේනේ. එක උස එකම හැඩය. එතන දැන් මේකෙත් එහෙමයි. උස මහත සමාන වෙන්න ඕන. එහෙම නැත්නම් තරම සමාන වෙන්න ඕන. ඊට පස්සේ අනුරූප අවයව එකිනෙකට සමාන වෙන්න ඕන. ඒ කියන්නේ මොකද්ද? නහයට නහය, ඇහැට ඇහැ. හරි කන් දෙක. ඒවා එහෙම සමාන වෙන්න ඕන. ඒතර මේකෙත් මෙන්න මේවා සමාන වෙන්න ඕන. ඒක පාවිච්චි කරලා අපිට කිසියම් න්‍යාස දෙකක් සමාන නම් නොදන්නා අවයව හොයන්න, නොදන්නා අගයන් හොයන්න පුළුවන්. හරි. දැන් උදාහරණයක් හැටියට මේකේ මෙහෙම කරන්නේ. අනුරූප ඒවා සමාන වෙන්න ඕන. ඒතර ඒ වගේම තමයි සමාන නම් න්‍යාස දෙකක් සමානයි කියලා දීලා තිබුණොත් මෙතන පොඩි දෙයක් තියෙනවා. හා මෙතන පොඩි දෙයක් මට අමතක වෙලා ඒ සමානයි b නම් කියන එකෙන් ඩොන ඒ සමානයි b නම් තමයි මේ ටික හොයන්න පුළුවන්
එතකොට මෙන්න මේ දෙක අනුරූප ආගයන් දෙක සමාන වෙන්න ඕන. එතකොට මේ සමානේ හතරයි. ඒක අපි කරන්නේ එක එක ස්ථානයේ පළුම් පේදිහා පළුනි තීරුව දෙක සමාන කරලා. ඊට අනුරූප අවයවේ සමාන කරලා. පළුම් පේදිහා දෙවනි තීරුව සමාන කරමු D සමාන 1යි. E සමාන 3යි. මෙතන B සමාන A. මෙතින් A සමාන 4යි. මේකෙන් එනවා D සමාන 1යි. E සමාන 3යි. හැබැයි මෙතන අපිට B හොයන්න බෑ කිලින්ම. B සමාන A කියලා ඉන්නේ. නමුත් B A වුණාට ඒ වලගේ අපි මේ වෙනකොට දන්නවා 4යි. එහෙනම් ඒක 4යි. A සමාන 4යි. ඒ හින්දා B සමාන 4යි. එතකොට මෙතන මේ දෙක සමාන කරාම C සමාන 5යි. F සමාන 4යි. ඒක තමයි න්‍යාස දෙකක සමානතාවය. ඊගොඩ අපි දැන් පුංචි ගානක් තව හදලා බලමු. මේ වගේ එකක්. අර ඉස්සෙල්ලාම හදුවා වගේ ගානේ පොඩ්ඩක් අමාරු එකක්. මේක ඒකේ න්‍යාසයේ දීලා තියෙනවා 3 3 න්‍යාසයක් කියලා. මේ තියෙන එකේ සාධාරණ අවයවය. ඒ කියන්නේ සිම්පල් ලෙවල් ඉන්න ලකුණු කරන්නේ. I කියන්නේ පේලිය, J කියන්නේ තීරුව. ඒතර මේක දීලා තියෙනවා I කුඩයි J නම් මේ විදිහට තමයි ඒකේ අගය මෙතන පොඩි වැරද්දක් වෙලා තියෙනවා. ඒකම පොඩ්ඩක් හදන්නම්. ඊට පොඩ්ඩක් එහා මෙහා කරන්න ගිහිල්ලා විලා තියෙන්නේ. මම පොඩ්ඩක් මේක මේ පැත්තට ගන්නම්. මේ වගේ හිතමු. හරි. එතන මෙතන I කුඩයි J නම් මේ විදිහට හැසිරෙනවා. I විශාලයි හෝ සමානයි J නම් මේ විදිහට හැසිරෙනවා. එතන මේකේ A න්‍යාසය ලියා දක්වන්න ඕන. ඒ වගේම B සමාන 2 J නම් B හොයන්න ඕන. ඒක අමාරු නෑ. පළවෙනි එක අපි බලමු. දැන් ඒකේ න්‍යාසය 3 3 න්‍යාසයක් හින්දා පළුම් පේලිය පළවෙනි තීරුව. පළුම් පේලිය දෙවන තීරුව. පළුම් පේලිය තුන්වෙනි තීරුව යනාදී වශයෙන් මේවා ලියන්න පුළුවන්. හැබැයි දැන් ඕගොල්ලෝ අඳුර ගන්න ඕන මොකද්ද I කුඩයි J කියන්නේ කියලා. I කුඩයි J කියන්නේ මෙන්න මේකේ. පේලිය තමයි I, තීරුව තමයි J. පළවෙනි ඉලක්කම දෙවෙනි එකට වඩා කුඩා වෙන අවස්ථාව. මේ බලන්න මේකේ පළවෙනි එක I, දෙවෙනි එක J. මේක I කුඩයි J. මෙන්න මේ ටික. මේකෙත් 1 කුඩයි 3ට වඩා මෙන්න මේ අගයන් 3 ගැන තමයි ඔය කියන්නේ. ওই අවස්ථාවේදී I දන J ට සමාන වෙන්න ඕන මේකේ අගය. I කියන්නේ මේක J කියන්නේ මේක නම් මේ දෙකේ එකතුව තමයි I දන J. ඒතර එකතුව 1 2 කිව්වම 3යි. 1 3 කිව්වම 4යි. 2 3 කිව්වොත් 5යි. ඒ වගේ මේ කොටස හැසිරෙන්නේ වෙනස් විදිහට. මේකෙදි I කියන එක එක්කෝ සමානයි. එහෙම නැත්නම් I කියන එක විශාලයි. පළවෙනි ඉලක්කම දෙවෙනි එකට සමානයි මෙතනදී. මෙතන පළවෙනි ඉලක්කම I පේලි අංකය. පේලි අංකය විශාලයි J ට වඩා. AIJ කියද්දී පළවෙනි එක තමයි I පේලි අංකය මේ දෙවෙනි පේලිය පළවෙනි තීරුව දෙක එක. එතකොට මේකෙදි මොකද වෙන්නේ? මේක සමාන වෙන්නේ මේ අගේ I ඍණ J ට. I කියන්නේ මොකද්ද? මේක පළවෙනි ඉලක්කම J කියන්නේ දෙවෙනි ඉලක්කම. එතකොට I ඍණ J කියන්නේ එක ඍණ එක මෙතනදී එක බිඳුවයි දෙක ඍණ දෙක බිඳුවයි තුන ඍණ තුන බිඳුවයි. මෙතන I ඍණ J ගත්තොත් දෙකරින එක කියන්නේ එකයි. තුනරින එක කිව්වොත් දෙකයි. තුනරින දෙක කිව්වොත් එකයි. මේක තමයි A. දැන් අපි ඒක ආදේශ කරොත් මොකද B කියන්නේ දෙකයි A. අනුරූප අවයව දෙකෙන් වැඩි කරන්න තියෙන්නේ. නිකම් අපි ඒක මෙහෙම ලියන්න පුළුවන්. හරි ඕක තමයි තින්ම ඕලේ උල්ලල පුනරීක්ෂණ කොටස. මෙතනින් එහාට ඔයගොල්ලන්ට පේනවා මම ඉරි දෙකක් ගහලා තියෙනවා මේකේ. ඉරි දෙකක්. කිසිම දැනක එහෙම එකක් කලින් තිබුණ නැහැ. මෙතනින් එහාට මම මේ කියන්න යන්නේ මේක අපේ සිලබස් එකේ නැති. හැබැයි කියන්නේ ඒ ලොල් සිලබස් එකේ නැති. ඒ වුණාට මේක න්‍යාසවල වැදගත්කම පෙන්වන කොටසක් තමයි මේ තියෙන්නේ. හරි. දැන් අපි හිතමු මේක අපි කැම්පස් එකේ පස්සේ කාලෙක ඕගොල්ලෝ කරයි. නමුත් මේ න්‍යාස වල වැදගත්කම් පෙන්වන කොටස තමයි මේ තියෙන්නේ. මේක ඒලුල් වල ප්‍රශ්නයක් විදියට අහන්නේ නැහැ. හරි. දැන් බලමු මෙන්න මේ සටහන පොඩ්ඩක්.
මෙන්න මෙහෙම දෛශිකයක් තිබුණොත් මේක දෛශිකයක් නේ මේ දෛශික ලියන්න පුළුවන් මේ තීරණියසයක් විදිහට ඒ කියන්නේ තීරුණියසයක් විදිහට ලියන්න පුළුවන් ඒක ලියන්නේ මෙහෙමයි මේ අයවල සරණචකය ඒක තමයි 1 ජේවල සරණචකය තමයි 3 අන්න ඒක අයවලට මුල් තැන දීලා තීරුවක් විදිහට ලියනවා දැන් අයි නැත්තම් ලියන්නේ බිංදුව 3 ජේ නැත්තම් මෙතන ලියන්නේ 1 බිංදුව එහෙම තමයි ලියන්නේ මේ ත්‍රිමාන දර්ශකයක් තිබුණොත් මේකේ පළවෙනි සරණචකය 1යි මේක 2යි මේක ඍණ 4යි හරියට මේ පිළිවෙලටම ලියන්න ඕන ඒතර න්‍යාස පාවිච්චි කරනවා දෛශික නිරූපණය කරන්න ඒක තමයි මේකෙන් එන පළවෙනි දේ ඒතර ඕගලන්ට හිතන මොකටද එහෙම ලියන්නේ මෙහෙම ලියවනම් ඇතිනේ කියලා ඔව් එහෙම ලියවනම් ඇති නමුත් මම පස්සේ කියන්නම් ඇයි මෙහෙම ලියන්නේ කියලා මෙහෙම ලියන්නේ ගොඩක් වැදගත් උසස් ගණිතයේදී දෛශික ලියන්නේ න්‍යාස විදිහට ඊට පස්සේ අපි දැන් මේ මේ න්‍යාසය හිතුවොත් මේක උන්නම් හිතන්න පුළුවන් දෛශික තුනක් මේ තියෙන්නේ කියලා ත්‍රිමාන දෛශික තුනක් මේ එකට ලියලා තියෙන්නේ එහිද තමයි මේකට මේ දෛශික අංකණය පාවිච්චි කරන්නේ න්‍යාසයකට දෛශිකයටයි එකම අංකණය පාවිච්චි කරන්නේ අන්න ඒ නිසා හරි ඒක නැත්නම් අංකණයයි එහෙම දාන්න කියලා ඕගලන්ට හිතෙන්න පුළුවන් ඒකමට අතනදි කියන්න විදියක් නැහැ හැබැයි දැන් අපිට කියන්න පුළුවන් ඒ අංකණය දාන්න ඒ නිසා ඊට පස්සේ දැන් මේ න්‍යාසයේ හැටියට මේ ගන්න එක හරිද දැන් දෛශිකයක් මෙහෙම ලිව්වා කියලා හරිද එහෙම ලියන්න පුළුවන්ද අපි බලමු අපි තුම U කියන්නේ මේ දෛශිකය V කියන්නේ මේ දෛශිකය දෙකයි U දන V කියන එක අපි හෙව්වොත් උගලන්ට පුළුවන් නේ දෙක වතාවක් මේක තමයි U මේක තමයි V මේක වැඩි වෙනවනේ මේ සාමාන්‍ය විදිහට වීජ ගණිත විදිහට වැඩි වෙනවා ඊට පස්සේ මේ සජාතීය පද එකතු වෙනවා 2i දන 2i කියන්නේ 4i 8ෙන් 5ක් ගියම 3යි දැන් ඔක න්‍යාස වලින් කරන්න පුළුවන් කියලා ඔයගොල්ලෝ හිතනවද බලමු අපි මේ වෙනකොට දන්නේ න්‍යාස දෙකක් එකතු කරන්නයි න්‍යාසයක් නියතියකින් වැඩි කරන්නයි විතරයි දවෝලින් අපිට කරන්න පුළුවන් ද මේ මේ දේ අපි බලමු මේ U කියන දෛශිකය ලියන්න පුළුවන් 1 4 විදිහට මෙන්න මෙහෙම 4 ක විදිහට ලියුවොත් වැරදි 4 ක කියන්නේ 4යි 5 දන J 5 දන 4යි J නම් ඒක මේ විදිහටම ලියන්න ඕන V ඒක ලියනවා අපි මේ විදිහට දැන් බලමු අපි එකතු කරලා 2 U දන V දැන් න්‍යාස විදිහට දැන් ලියන්නේ U වෙනුවට ලියනවා මේ දෛශිකය V වෙනුවට ලියනවා මේ දෛශිකය දැන් වැඩි කරනවා අපි දන්නවා දශිකයක් සෝරි න්‍යාසයක් නියතියකින් වැඩි කරන්න අපි දන්නවා එතකොට මේක 2 8යි වෙනවා මේ න්‍යාසයේ මෙහෙම තියෙනවා න්‍යාස එකතු කරන්නත් අපි දන්නවා එකතු කරාම 2 2 4යි 8 ඍණ 5ක් ගියාම 8 5ක් අඩු වුණාම 3යි එතකොට ඔයගලන්ට මේ දශික මේ කියන්නේ මොකද්ද 4යි i මේ තියෙන i වල සංරචකය මේ තියෙන්නේ j වල සංරචකය එතකොට 4යි i දන 3යි j එකම උත්තරයි එහිඳා ඇත්තම උසස් ගණිතයේදී IJK වෙනුවට ගොඩක් වෙලාවට න්‍යාස පාවිච්චි කරනවා. එනකොට ඉතින් එහෙම ඕනේද කියලා හිතනවා. මොකටද එහෙම පාවිච්චි කරන්නේ? දැන් බලමු මේක. මේ තියෙන අතක සාමාන්‍ය හැඩය. මම හොඳම චිත්‍ර ශිල්පියෙක් නෙමෙයි හින්දා හොඳ චිත්‍ර ශිල්පියෙක් නෙමෙයි හින්දා මේක හරියට වඳින්න බෑ. මේ අතක කොටස් ටික තියෙන්නේ මේ ඇඟිලි ටික. ඒතර මේක දැන් රොබෝට් ආම් මේක. හරි. රොබෝට් එකක් අපි කරන්නේ අත ඒකේ කරන්නේ මේ විදිහට. මේ ආම් එකේ කොටස් තුන මේ තියෙන්නේ. මේ තියෙන මගේ මෙන්න මේ කොටස වගේ මේ තියෙන ඉතුරු කොටස මේ තියෙන්නේ මේ වැලමිටින් පහළ කොටස. ඒතර මේක දැන් යන්න පුළුවන් මේ විදිහට විතරයි. මෙන්න මෙහෙම යන්න පුළුවන් ආම් එකක් මේ තියෙන්නේ. මේ වගේ එකක්. බොහොම සරල එකක්. මේ තලයේ විතරක් මෙහෙම යන්න පුළුවන් එකක්. ඒකේ වුණත් බලන්න කොච්චර සංකීර්ණද කියලා. අපි බලමු මේක සිරසට දරන ආනතිය තීටා 1. මේක සිරසට දරන ආනතිය තීටා 2. ඒ වගේ මේක සිරසට දරන ආනතිය තීටා 3. දැන් මේක නිකම් මෙහෙම තියන්නේ නෑනේ. මේක මෙහෙම ගමන් කරනවා. මේක එක එක විදිහට චලනය වෙනවා. මෙහෙම යන්නත් පුළුවන්. මෙහෙම යන්නත් පුළුවන්. ඒතර මේකේ මේ තියෙන කෝණික වේගය තීටා 1 ඩොට් තීටා 2 ඩොට් තීටා 3 ඩොට්. ඒතර මේක මේ ටික තිබුණොත් මේ ආම් එකේ පිහිටීම කියන්න පුළුවන්. දැන් මොකද පිහිටීම කියව මොගොල්ලෝ හිතයි මෙහෙම නැවතිලා තියෙනකොට ඒක තමයි පිහිටීම කියලා නෑ. මේක ගමන යනකොට දැන් මෙහෙම නැවතිලා තියෙන එක එකක් ගමන් කරනකොට තව එකක්. එතකොට දැන් මේකේ අපිට මේ කෝණේ විතරක් නෙමෙයි පිහිටීම සඳහා මේ වේගයත් උණ වෙනවා. ඒ වෙලාවේදී ෂණික කෝණික වේග ටික උණ වෙනවා. ඒකට කියනවා මේ configuration space කියලා තමයි කියන්නේ මේ arm එකේ configuration space එක කියලා.
ඒක හඳුන්වන්න මෙතන ස්වයත්තේව හයක් තියෙනවා මේ ඒ හය අපි මේ විදිහට ලියන්න පුළුවන් මෙතන ඇත්තම 4 5 6 නෙමේ θ 1 dot θ 2 dot θ 3 dot මේක ස්වයත්ත මේ පරාමිති හයක් තියෙනවා ස්වයත්ත රාශීන් හයකින් තමයි මේ ආම් එක ලියන්න පුළුවන් වෙන්නේ ඒතර මේකේ ඇත්තම අර configuration space කියන එක මානේ 6 වූ එකක් මොකද මේ න්‍යාසයක් විදිහට ලිව්වම කැලි 6ක් තියෙනවා දැන් අපිට ඒක IJK වලින් ලියන්න බෑ මොකද IJK ජ්‍යාමිතික විදිහ ජ්‍යාමිතිකව තමයි අපි හඳුන්වලා දෙන්නේ ත්‍රිමාණයෙන් උඩට යන්න බෑ නමුත් මේ වගේ එකක් අපිට ත්‍රිමාණයෙන් එහාට යන්න වෙනවා මේක ත්‍රිමාණයේ තියෙන රූපයක් තමයි හැබැයි ඒක විස්තර කරන්න මානේ 6 වූ අවකාශයට යන්න වෙනවා අන්න ඒක අපි ගන්නයි දෛශික මේ න්‍යාස වලින් තමයි ගන්න එතම දැන් ගුවන් යානෙක් ගත්තොත් ඒ න්‍යාසයේ තියෙන සමට 24ක් විතර. රොකට් 2ක තියෙනවා ඒත් එහෙමයි. ඒ configuration space එකේ මේ ස්වයත්ත පරාමිති 24ක් විතර තියෙනවා. සමට ඊටත් වඩා තියෙනවා. ඒතර ඒව හසුරුවද්දී හැමතිස්සෙම න්‍යාස තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මානයේ තුලට වඩා වැඩි දෛශික වැඩි අවකාශවල තියෙන දෛශික අපිට හිතා ගන්න බැරුණාට ඒ කියන්නේ ජ්‍යාමිතික වශයෙන් හිතන්න බෑ VG වශයෙන් හිතන්න පුළුවන්. එහෙම හිතන්නේ ජ්‍යාමිතික නෙමෙයි VG වශයෙන් ඒව සඳහා පාවිච්චි කරන්නේ න්‍යාස. හැබැයි මතක තියාගන්න මෙන්න මේකෙන් එහාට මම කරපු ටික උසස් පෙළ විෂය නිර්දේශයේ නැහැ. හැබැයි මේකෙන් මට කියන්න ඕනේ මේ න්‍යාස වල වැදගත්කම. න්‍යාසයක් දෛශිකයක් විදිහට හිතන්නත් පුළුවන්. ඒ වගේම අපි මෙතෙක්කල් ඕලෙවල් වල පුනරීක්ෂණ වලින් ඉගෙන ගත්තෙත් දෛශික එකතු කරන්න, ඒ කියන්නේ න්‍යාස එකතු කරන්නයි න්‍යාසයක් නියතයකින් වැඩි කරන්නයි. ඒ දෙකම තමයි අපි ඒ සංසිද්ධියම තමයි මෙතන පාවිච්චි කරන්නේ. न्यासवलाय दशिकवलाय मिथुन पुड़ी सामान स्वरूपयत्तीयना किरेक पिन्नन्दै मम किव्वे इदं उसस् गणिते मेक गोडक् पाविच्चि करनवा हबै मे मेकिंग मे इरि देकिन एहा पेत्ते तियेन कोटसे एमं पहेदिलि करू पहेदिलि करीम उसस् पिल विषय निर्देशे नहे इकन मे वगे गानक कुगलंट उसस् पिल दि बलापुरुत्तु वेन्न बै नमुत् मम किव्वे मे न्यासवल वेदगत्कम पिन्नन्द दै ईगा वीडियो एकेदि अपि बलन्ने न्यास गुणिते න්‍යාස ගුණිතෙන් එහාට තියෙන්නේ මේකේ බොහොම සරල දේවල්. න්‍යාස ගුණිතය තමයි ටිකක් හරි මේකේ අමාරු දෙයකට තියෙන්නේ. මේ න්‍යාස ගුණිතයට අපි යනකොට න්‍යාස ගුණිතය අමුතු විදිහට කරන්නේ. ඒ අමුතු විදිහට කරන්න හේතුවක් තියෙනවා. ඇත්තම න්‍යාස කියන එක අඳුරගත්තේ මේ දෛශික හසුරවන්න නෙමෙයි. වෙන අරමුණකින් තමයි න්‍යාස කියන එක ආවේ. ඒතරන්නේ ඒක අපි පොඩ්ඩක් බලමු ඊගා වීඩියෝ එකේදී. ඇයි න්‍යාස කියන එක මොකටද අපි ඉගෙන ගන්නෙ? ඇයි මේ න්‍යාස අමුතු විදිහට වැඩි කරන්නේ කියන වගේ දේවල් අපි ඊගා වීඩියෝ එකේදී බලමු.